Summit Creations YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ දෙවෙනි ඉනිම කතාවේ අනුහස්ගේ චරිතය ගැන. කවුද මේ දෙවෙනි ඉනිම අනුහස් කියන්නේ? ඔව්, අපි දිගටම මේ වීඩියෝවත් එක්ක රඳී සිටියොත් ඔබට කවුද අනුහස් කියන්නේ කියලා හොඳින්ම දැනගන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ මග නොහැර නරඹන්න. හරි. අපි මුලින්ම කතා කරන්න යන්නේ කවුද මේ අනුහස්? ඒ කියන්නේ අනුහස්ගේ නම මොකක්ද කියලා. අනුහස්ගේ ඇත්ත නම රවීන් කනිෂ්ක. ඔව් රවීන්. රවීන් කියන නම ඔබට මීට පෙර හුරු පුරුදුයි වගේ නේද? ඔව්. මොකද රවීන් තමයි ටීවී දෙරණ මාධ්‍යාලයේ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ අනුශූරත්වයේ දිනුවේ. ඉතින් රවීන් කනිෂ්ක කියන නම ඔබට ඇහිලා තියෙන්නම ඕනේ. ඒ කොහොම නමුත් රවීන්ව අපි ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනෙන් පස්සේ එච්චර ටීවී එකේ දැක්කේ නැහැ. ඊට පස්සේ රවීන් හැමෝමම දකින්න ගන්නේ ඉතාම ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන ස්ටාර් සිටි වැඩසටහනේ. ස්ටාර් සිටි තරු පිරිවරාගත් තරු වල දක්ෂතාවය පෙන්නපු වැඩසටහනක් තමයි ස්ටාර් සිටි කියන්නේ. ස්ටාර් සිටි වැඩසටහනේ පළමු ස්ථානය කියන්නේ ශූරත්වයේ දිනුවේ සුපර් ගැන්ග්ස්ටර් කියන කණ්ඩායම. අන්නේ කණ්ඩායමේ රවීනුත් හිටියා. ඒත් ඔබට රවීන් වෙච්චර මතකයක් ගැනුන් නැද්ද? ඩ්‍රීම් ස්ටාර් එහෙම නැත්නම් ස්ටාර් සිටි වැඩසටහන් දෙකේම. ඔව්. අපි හැමෝටම රවීන් කියන නම එතනදී ටිකක් මතක නැති වෙන්න තිබ්බා. ඒ කොහොම නමුත් රවීන් ඉන් පසුවත් එක් එක් මාධ්‍යාලවල ගීත ඒ වගේම යම් යම් වැඩසටහන් වලට සහභාගී වෙලා තියෙනවා. ඒත් ඔබ රවීන් කවුද කියලා දැනගන්නේ සමන් එදිරිමුණි මහතා විසින් රචිත දෙවෙනිම කතාවේ අනුහස්ගේ චරිතයෙන්. ඔව්. අද අපි කතා කරන්නේ දැන් අනුහස්ගේ අපේ ආපු විදිය, ඒ කියන්නේ ශේෂ්ත්‍රයට ආපු විදිය තමයි අපි ඔය කතා කරේ. දැන් අපි කතා කරන්න යන්නේ අනුහස්ගේ සාමාන්‍ය ජීවිතය. අනුහස් සාමාන්‍ය ජීවිතයේ රවීන්නේ. ඔව්. අනුහස් ඉපදුනේ කවද්ද? අනුහස් ඉපදිලා තියෙන්නේ 1991 අගෝස්තු මාසේ 15 වෙනිදා. එතකොට අනුහස්ට මේ වෙනකොට වයස අවුරුදු 30ක් පමණ වෙනවා. අවුරුදු 30ේ රවීන් එසේ මෙසේ චරිතයක් නම් නෙවෙයි. රවීන්ගේ දක්ෂතාවය දැක්ක මිනිස්සු රවීන්ව සුමති සම්මාන උළෙලේ ඒ වගේම විශිෂ්ට සම්මාන උළෙලවල් වල හොඳම නළුවා, විශිෂ්ටම නළුවා, ජනප්‍රියම නළුවා කියන සම්මාන රවීන් අතට වෙනවා. ඒ කියන්නේ රවීන් එම සම්මාන ජයග්‍රහණය කරනවා ඒ ජනතාවගේ පරමාධිපත්‍යයෙන්. ඒ කොහොම නමුත් රවීන්ගේ මේ ප්‍රසිද්ධත්වය නිසා හෝ රවීන්ගේ පෞද්ගලිකත්වය, ඒ කියන්නේ රවීන් කොහොමද ඔයාලත් එක්ක ලේසියෙන්ම සම්බන්ධ වෙන්නේ Facebook, YouTube, Instagram කියන මාධ්‍යාලවල රවීන් ඉන්නවා. ඔව්, රවීන්ගේ Facebook පරිශීලකයන් 124,000ක් පමණ වෙනවා. ඒ කියන්නේ Facebook එකේ රවීන්ව ෆලෝ කරනවා 124,000ක් විතර. ඒ වගේම Instagram ගිණුමේ රවීන්ගේ Instagram ගිණුම හැක් කරලත් කියලා රවීන් ප්‍රචාරයක් යවලා තියෙනවා. ඒ කියන්නේ රවීන්ගේ Instagram ගිණුම හැක් කරලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඔහුගේ පාස්වර්ඩ් එක අරගෙන ඔහුගේ Instagram ගිණුම අරගෙන තියෙනවා. ඊට පස්සේ රවීන්ගේ ඔරිජිනල් account එක නැති වෙලා තියෙනවා. ඒ කොහොම නමුත් රවීන්ට දැන් Instagram ගිණුමක් තියෙනවා. ඒකේ නම් followersලා 13,000ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. ඒත් රවීන්ගේ නොවන රවීන්ගේ fan page account එකක් තියෙනවා. ඒකේ 216,000ක් පමණ followersලා ප්‍රමාණයක් ඉන්නවා. රවීන් Instagram Facebook විතරක් නෙවෙයි YouTube channel එකකුත් රවීන්ට තියෙනවා. රවීන් කනිෂ්ක ඔෆිෂියල් කියලා ඒ YouTube channel එකට ගියොත් ඔබට රවීන්ට තියෙන කුසලතා, රවීන්ගේ දක්ෂතා, ඒ වගේම රවීන්ගේ ඉදිරි කටයුතු ගැන ඔයාලට දැක ගන්න පුළුවන්. රවීන් කියන්නේ කවුද කියලා මීටත් වඩා හොඳට ඔබට ඒ YouTube channel එකෙන් දැක ගන්න පුළුවන්. ඉතින් රවීන් කනිෂ්ක ඔෆිෂියල් කියන YouTube channel එක ඔබටත් පුළුවන් subscribe කරන්න. මගේ වීඩියෝවේ description box එකේ රවීන්ගේ තිබෙන original accounts වල links මම දාන්නම්. ඔයාලට පුළුවන් රවීන් ගැන හරියටම ඒ accounts වලින් දැනගන්න. ඒ කොහොම නමුත් රවීන් කියන්නේ ඉතාමත් විනෝදකාමී චරිතයක්. රවීන් ගොඩක් ආස කරනවා වාහන වලට. ඒ කියන්නේ bikes. බයික් පිස්සෙක් කිව්වත් අපේ ව්‍යවහාරයෙන් හරි. ඉතින් ඇත්තෙම කිව්වොත් රවීන් ගොඩක් ආසයි වාහන ඉස්සරහට ගිහින් ෆොටෝස් අරන් ගොඩක් යාගේ Facebook ගිණුමේ පළ කරලා තියෙනවා. ඉතින් රවීන් කියන්නේ ඉතාමත් යහපත් චරිතයක් කියලා ඔයාලා හැමෝටම වගේ තේරෙනවා. රවීන් දෙවෙනිම කතාව විතරක් නෙමෙයි C-Flix කියන YouTube channel එකේ Kiss කියලා ඩ්‍රාම එකක් විකාශය වෙලා තියෙනවා. ඒ Kiss කියන ඩ්‍රාම එකෙත් රවීන් මේන් කැරක්ටර් කෙනෙක් විදියට පණ පොවනවා. ඉතින් රවීන්ව ඔබට දෙවෙනිම නොහොත් Kiss කියන ඩ්‍රාමා දෙකෙන්ම ඔයාලට දැක ගන්නට පුළුවන්. ඉතින් රවීන් කියන්නේ ඉතාමත් විශිෂ්ට චරිතයක්. රවීන් ගැන කිව්වොත්
රවීන් නළුවෙක් විතරක් නෙවෙයි රවීන් ගායකයෙක්. ඉතින් රවීන්ගේ එදා මෙදා සියල්ලම රවීන් පළවෙනි ස්ථානයේ තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයත් රවීන්ට ආදරය කරනවා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න පුළුවන්. ඔබ රවීන් ගැන තව මොනවද හිතන්නේ? මම මෙතන නොකියපු කරුණක් ඔයා දන්නවද? එහෙනම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මොකද්ද මට මගහැරුණු දේ කියලා. ඒ විතරක් නෙවෙයි රවීන් පුංචි කාලේ කොයි වගේද කියලා ඔයාලා දැකලා නැහනේ. ඔන්න මේ ෆොටෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් රවීන් පුංචි කාලේ කොයි වගේද කියලා. ඉතින් මේ වීඩියෝවත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. දිගටමත් එකතු වෙලා ඉන්න මේ සමිට් ක්‍රියේෂන්ස්.